චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මම ගෙනාවද අලුත්ම මාතෘකාවක්. කොහොමද මේ අපි සොයිල් ඇනලිසිස් කරන්න කියලා. What type of methods are used for the soil analysis? ඉතින් මේ පාසල විශ්ලේෂණය ගැන කතා කරද්දී ඇත්තරම පුරාවිද්‍යාඥයෝ විවිධාකාරයේ ක්‍රම යොදා ගන්නවා පාසු විශ්ලේෂණ කටයුතු වලට. එතකොට මේ කැනීම් වලින් ගන්න නැත්නම් සකස් කරගන්න ලද මේ පස් සාම්පල් විශ්ලේෂණය කිරීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනවා. අපි ඉතින් අද ඒ පිළිබඳව කතා කරමු මොන වගේ ක්‍රමද භාවිතා කරන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මාත් අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට notification එක ගන්න. ඒ වගේම යාළුවෝ අතර share කරන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම කිව්වා මේ පුරාවිද්‍යාඥයෝ කැනීම් වලදී ලබා ගන්න පස් සාම්පල් විශ්ලේෂණය කිරීමට විවිධ ක්‍රම භාවිතා කරනවා. ස්ටැටිග්‍රාෆි, ඊගව මයික්‍රෝග්‍රාෆි, ඒ වගේම අපි ගත්තාම රසායනික විශ්ලේෂණ ක්‍රම, කාබන් කාල නිර්ණ ක්‍රම, ඒ වගේම පැලිනොලොජි, අතීත පරිසරය පිළිබඳ අවබෝධ කරගන්න, ඊපස්සේ මේ වගේ තියෙන මේ කොහොමද මේ දේවල් පයිතොලිත් වගේ දේවල් වලින් කොහොමද අතීත ශාක භාවිතය අවබෝධ කරගන්න, ඒ වගේම චුම්බක සංවේදිතාවය කියන වගේ ක්‍රම විවිධාකාරයෙන් භාවිතා කරනවා. අපි ඒ වගේ එකින් එක පිළිබඳව පොදු කරුණු ටික සාකච්ඡා කරනවා. මෙතනදී මම පළවෙනිම කතා කරන්නේ මේ ස්ටැටිග්‍රාෆි ඇනලිසිස්. ඒක හැමෝම දන්නවා. මොකද පුරාවිද්‍යාවේදී අනේද භූවිද්‍යාවාදී විෂයන් වලදී මේ ස්ටැටිග්‍රාෆිකල් ඇනලිසිස් පිළිබඳව විවිධාකාරයේ ආකාරයෙන් කතාබහට ලක් වෙනවා. ඒකට හේතුව තමයි මේ තැම්පත් වීමේ ක්‍රියාවලිය. ඇත්තරම මේ පස් තැම්පත් වීමේ ක්‍රියාවලිය කාලානුක්‍රමිකව අනුපිළිවෙල අවබෝධ කර ගැනීම සඳහා මේ පස්සේ විවිධ ස්තර පරීක්ෂා කරනවා. මොකද අපි දන්නවා ඉහළින්ම තියෙන්නේ අලුත්ම පස් තැම්පතුව යටම අපිට අඳුරා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉහළ සිට පහළට ගමන් කිරීමේදී අපිට දැන් මෙතන ගත්තොත් මේ ඉහළම කෙරවල අලුත් ලේක විදිහටත් පහළම කෙරවල පළනම පස් තැම්පතුව ලෙසත් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද්ද මේ ස්ටැටිග්‍රාෆි කියන්නේ? ඇත්තරම මේක පෘථුවි භූ විද්‍යාත්මක සංගමයේ පස් තැම්පතු පිළිබඳව අර්ථ නිරූපණය කිරීමේදී කියනවා මේ සිතියම්ගත කිරීමක් හා සඳහා භූවිද්‍යාත්මක ස්තර නැත්නම් මේ පාෂාණ සංයුතිය වයස සහ සම්බන්ධතාවයේ විස්තර කිරීම වර්ගීකරණය සහ විශ්ලේෂණය කිරීමේ අරමුණ තමයි මේ ස්ටැටිග්‍රාෆි වල ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට මේ පුරාවිද්‍යාවට කොහොමද මේක වැදගත් වෙන්නේ? පුරාවිද්‍යාඥයන් විසින් ස්ටැටිග්‍රාෆිකල් මූලධර්මය අනුගමනය කිරීම සඳහා මේ කැනීම් සහ පුරාවිද්‍යාත්මක කාල නිර්ණ ක්‍රම බෙහෙවින් වැඩි දියුණු වෙනා තියෙනවා වර්තමානයේ වෙද්දී. එතකොට ඉහළ ඉඳලා පහළට මේ කැනීමෙන් පුරාවිද්‍යාඥයන් ටයිපොලොජි ශිල්ප ක්‍රමය නම් කාලානුක්‍රමික වෙනස් වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීම කරනවා. එතකොට මේකෙදි මේ අපිට කොහොමද මේ පස් තැම්පතු තැම්පත් වෙලා තියෙන්නේ කියලා අඳුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගියපුවාම මේ මයික්‍රොමොපොලොජි. මොකද්ද මේ මයික්‍රොමොපොලොජි කියන්නේ? ඇත්තරම මයික්‍රොමොපොලොජි කියලා ගත්තාම මේ කුඩා කෞතුක වස්තු සහ ශාක අවශේෂ වෙනත් අංශු හඳුනා ගැනීම සඳහා මේ අන්වීක්ෂය ලක්ෂණ පිළිබඳව තමයි මේකෙදි අවධානය යොමු කරන්නේ. අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් අපිට මේවා කොහොමද මයික්‍රෝ ඇස් දෙකට පේන්නේ නැති දේවල් අපිට බලලා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට මේක කොහොමද වැදගත් වෙන්නේ අපිට? මේ පාංශු මේ කියන්නේ ක්ෂුද්‍ර රූප විද්‍යාවට මේ පාංශු
සාම්පල් තුල අන්වීක්ෂ ලක්ෂණ අධ්‍යයනය කරන්න පුළුවන් අපිට කොහොමද මේ දේවල් වෙලා තියෙන්නේ විවිධ සංචරක ව්‍යූහයන් මොන වගේද ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා ඒ සඳහා පර්යේෂකයන්ට විවිධාකාරයේ පස්සම් තැන්පතු පරීක්ෂා කරලා මේ ලබා ගන්න දැනීම මේකට උපකාරී වෙනවා එතකොට තැන්පත් වීමෙන් පස්සේ මේ ද්‍රව්‍ය විවිධ ස්ථානවලට යවනවා නේද රසායනිකව වෙනස් කරලා භෞතිකව වෙනස් වෙන ආකාරයේ තේරුම් ගන්න මේක මේ කෝපකාරී වෙන කියන සුදු රූප විද්‍යාව නැත්නම් මයික්‍රොමොපොලොජි උදව් වෙනවා පොට මේ පුරා විද්‍යාත්මක අර්ථ නිරූපණය කිරීමේදී මේක ඇත්තටම පාංශු සුදු ව්‍යුහයන් පරීක්ෂා කරන්නත් ගොඩ මේව පර්යේෂකයන්ට අතීත මානව හැසිරීම මොන වගේද තිබෙ ජනාවාස රටාව මොන වගේද සහ මේ ඉඩම් පරිහරණය පිළිබඳව මොකද මේ පස් තැන්පතු තැන්පත් වෙලා තියෙන කාලයත් එක්ක පසේ ස්වභාවය කාලයේ වර්ණයේ සියල්ලම වෙනස් වෙනවනේ උඩ අපිට ඒ දේවල් එක්ක මේ පරිසර මේ පැරණි පරිසරයේ පිළිබඳව නැත්නම් පරිසර ප්‍රතිසංස්කරණයට තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම තමයි අපි ගත්තහම මේ දේවල් පර්යේෂකයන් ඔවුන්ගේ ඉතිහාසය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා නිශ්චිත පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ස්ථානවල සාම්පල් මේ සඳහා විශ්ලේෂණය කරනවා. එතකොට මේ තුලින් ලබා ගන්න දේවල් තුලින් අපිට අතීත පරිසරය මොන වගේද තිබ්බේ මොන වගේ දේවල්ද සිද්ධ වුණේ කියලා අපිට කතා කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් chemical analysis. Chemical analysis නැත්නම් මේ රසායනික විද්‍යාව රසායනික විශ්ලේෂණය තුළදී ඇත්තනම මේ රසායනික විද්‍යාව හරහා මේ දේවල් කරනවා. එතකොට අපි මේව විද්‍යාගාර පරිශ්‍රණ විදියට सिद्ध කරන්නේ මේ පස් sample රසායනික සංයුතිය තීරණය කරන්න. X-ray fluorescence වගේ දේවල් නැත්නම් X-ray diffraction වගේ තාක්ෂණික ක්‍රම මේකට ඇතුළත් වෙනවා. අපිට මේක ගත්තාම මේ පුරාවිද්‍යා භූමියක් ඇති වූ ආකාරය සහ ඒකේ කොහොමද මේ තැන්පතු වල සැඟවිලාගේ අතීතය පිළිබඳව හෝඩුවාවන් හොයාගන්න තමයි පුරාවිද්‍යාඥයෝ මේ දේවල් අධ්‍යයනය කරන්නේ. ඇත්තරම රසායනික විශ්ලේෂණය තුළදී පුරාවිද්‍යාඥයන් විසින් මේ වලං කැබලි අධ්‍යයනය මැටි පිගම් බහඬ ඕගල්ම වලම් වැනි පුරාවස්තු වල කාබනික අපද්‍රව්‍ය පිළිබඳව විමර්ශනය සිදු කරනවා. එතකොට මේ හරහා ඒ තුලින් ලබා ගන්න පස් තැන්පතු වලත් යම් දේවල් අපිට අහඳුනාගන්නීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ හරහත් පාංශු විශ්ලේෂණය තුළින් පුරාවිද්‍යාත්මක පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ පස් සැම්පල් නැත්තම් සොයිල් සැම්පල් උපකාරී වෙනවා. ඊළඟට අපි ගියපුවාම කාබන් ඩේටින්. කාබන් ඩේටින් ගත්තාම ඇත්තරම ෂෙල් ප්‍රොසෙස් එකක් තියෙනවා. නමුත් මේකෙදි මේ පාංශු සැම්පල් වලින් අපි කාබනික ද්‍රව්‍ය වයස තීරණය කිරීම සඳහා මේ රේඩියෝ කාබන් 14 කාල නිර්ණය ක්‍රමය යොදා ගන්නවා. එතකොට මේකෙන් තියෙන පස්සේ විකිරණ වූ කාබන් කාල නිර්ණය ඇත්තෙම සිත් ගන්නසුලි. මොකද ඒක ගැඹුරින් සොයා බලන්න පුළුවන් දෙයක්. කොහොමද මේක තැම්පත් වෙලා තියෙන්නේ කාලෙන් කාලේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ. තැම්පත් වීමත් එක්ක මොන වගේ දේවල්ද සිද්ධ වුනේ කියලා කාලය අනුව අපිට අවබෝධ කරගැනීමේ හැකියාව මේකෙන් තියෙනවා. එතකොට පස්සේ කාබනික ද්‍රව්‍ය මේ අඛණ්ඩව හඳුන්වා දීම මේකෙන් පුළුවන් වෙන ගාල්ස් පාෂාණ පාංශු විකිරණ කාබන් කාලෙන් ඉන්නේ සෑම විටම අභියෝගයක්. මොකද ඒකේ ප්‍රතිඵලය ඒ කියන්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍යවල වයසෙහි සැබෑ වයස තක්සේරු කරන්න පුළුවන් වෙනවා. එතකොට පසේ මේ රේඩියෝ කාබන් කාල නිර්ණය පිළිබඳව අපි ගත්තාම ඔයාලා දන්නවා ඔයාලා සමස්ථානික නැත්නම් කාබන් අයිසොටෝප් ගැන දන්නවා නේද? එතකොට කාබන් අයිසොටෝප් නැත්නම් සමස්ථානිකය ගැන අපි කතා කරද්දී කාබන් මූලික වශයෙන් ස්ථායි සමස්ථානිකය තමයි කාබන් 12 කියන්නේ. නමුත් අපි මේකෙදි ගන්නේ කාබන් 14 කාල නිර්ණය. මේක අර්ධ ආයු කාලය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ වසර 5570 ප්ලස් ඇන් මයිනස් විදිහට අපි යොදා ගන්නවා. එතකොට මේ භෞතික ජීවීන් කාබන් ප්‍රභවය
වායුගෝලයේ මේ ඇතිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය භාවිතා කරලා වායුගෝලයේ කාබන් 14 හුවමාරු වන ආකාරයේ මේ රූප සටහන පෙන්නලා තින. ඉතින් මේ වගේ දේවල් හරහා මේක විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා විද්‍යාගාර පර්යේෂණ හරහා කාබන් කාල නිර්ණය ලබා ගන්න පාංශු තැන්පතු අපිට වැදගත් වෙන. එතකොට මේ කැණීම් වලින් ලබා ගන්න පාංශු තැන්පතු මේ කාල නිර්ණයන් ක්‍රමයන් සඳහාත් යොදා ගන්නවා. ඊළඟට අපි ගියපුවාම මේ පැලිනොලොජි ස්ටඩීස් කියපුවාම මෙතනදී කරන්නේ මේ අතීත වෘක්ෂලතා පිළිබඳව සහ පරිසරය අවබෝධ කර ගැනීමට මේ පසෙහි සංරක්ෂණය කර ගැනීම වැනි දේවල් වලට මේ කාබනීක නැත්නම් පරාගධානී අධ්‍යයනය කිරීම සිද්ධ කරනවා. මොකද මම පරාගධානී පිළිබඳව වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක පහලා දාන්නම්. ඔයගොල්ලොන්ට ඒක බලන්න පුළුවන්. පරාගධානියක් කියන්නේ කොහොමද මේ හරහා පරාගධානී වැදගත් වෙන්නේ කොහොමද කියලා පුරාවිද්‍යාවට. එතකොට මේකෙදි මේ පැලිනොලොජි කියන්නේ අම්ල ප්‍රතිවිරෝධී කාබනික ද්‍රව්‍ය වලින් මේ දේවල් ජීවීන් හරහා තැම්පත් වීම සිද්ධ වෙනවා. මොකද පරාග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. උඩ මේ පරාග දානියක් ඇත්තරම අපේ පියවිය හැට දකින්න බෑ. ඒකට අපි භාවිතා කරන්න ඕන අන්වීක්ෂය භාවිතා කරන්න ඕනි. ඊට පස්සේ මේ අපි අන්වීක්ෂය හරහා මේ විද්‍යාත්මක ක්‍රම අධ්‍යයනය තුළින් පරාග මේ කොහොමද මොපොලොජි එක තියෙන්නේ මොන වගේ සයිස් එකක්ද කියලා ඒ දේවල් පරාගදානි අධ්‍යයනයේ පොසිල් පරාග අධ්‍යයනයේ තුළින් අපි මේ අවසාදිත පාෂාණවල අවසාදිත අවසාන පාෂාණවල තැම්පතු වලින් මේවා අර්ථ දක්වන්න යොදා ගන්න. එතකොට මේ පැලිනෝපස් නැත්තම් මේ සමකාලීන පොසිල පැලිනෝපස් පරීක්ෂා කිරීමෙන් පැනලොජි පිළිබඳ අවධානය ලබා ගන්නවා වගේ මේවට ඒ කියන්නේ මොකද පරාගයක් නිෂ්පාදනය කරන්නේ සපුෂ්ප ශාකමගින්නේ. එතකොට මේ වගේ බීජාණු මොන වගේද පරාග සපාසිහ අනිකුත් නොවන බීජාණු මගින් කියන්නේ පෝලන් ස්පෝ හරහා මේ දේවල් අධ්‍යයනය කරනවා. එතකොට මේක අපි ගත්තහම මේකේ ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ පාංශු තැන්පත් හරහා කතා කරන පාංශු තැන්පත් විශ්ලේෂණය කිරීමේදී භාවිතා කරන ප්‍රධාන ක්‍රම පිළිබඳව විතරයි කතා කරන්නේ. මොකද පැලිනොලොජි ගත්තහම විශාල පරාසයක විහිදලා තියෙනවා. නමුත් එතනදී අපි පැලිනොලොජි භාවිතා කරන්නේ අතීත පරිසර වෘක්ෂලතා අවබෝධ කරගන්න මේ සාම්පල් අරගෙන සොයිල් සාම්පල් අරගෙන ඒවා කිමිකල් ප්‍රොසෙස් එකක් හරහා වෙන් කර ගැනීම තුළින් මයික්‍රොස්කෝප් එකෙන් බලලා මේවා හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඊළඟට අපි ගත්තාම පයිදොලිත්. ඇත්තටම පයිදොලිත් අධ්‍යයනයේදීත් කරන්නේ මේ අතීත ශාක පිළිබඳව අවබෝධය ලබා ගන්න. මේකත් මේ අන්වීක්ෂ සිලිකා අංශු තුලින් තමයි හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. මෙතන මම දාලා තියෙනවා මම මේක ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. මේ එතන දාලා තියෙනවා රිසර්ච් ගේට් එකේ තිබ පිච් එකක් තමයි මම ඒකට යොදාගත්තේ. එතකොට මේ පයිතොලිත් ඇත්තටම සිලිකා වලින් සාදන දෘඩ සහ අන්වීක්ෂ ව්‍යුහ අතර සමහර කොටස් මේ පටක දක්නට ලැබෙනවා අපිට. මේ දේවල් මේ දිරාපත් වීමෙන් පසුව කාලයක් පවතිනවා. එතකොට මේවා හරහත් අපිට අතීත පරිසරය මොන වගේද තිබ්බේ, එතකොට මේ පාෂාණ විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක පරිණාමීය විශ්ලේෂණ මිල කරන්න බැරි තොරතුරු අපිට මේ පයිතොලිත් ඇනලිසිස් හරහත් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට පාංශු විශ්ලේෂණය කිරීමේදී මේ පයිතොලිත් අධ්‍යයනයටත් පාංශු විශ්ලේෂණය වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තාම මේ මැග්නටික් සබ්ස්ටෙන්සිබිලිටි. ඒකෙදි අපි කියනවා මේ චුම්බක සංවේදීතාවය. මේ චුම්බක සංවේදීතාවය හරහා අතීතය කියන්නේ මේ චුම්බක සංවේදීතාවය කියන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රය තමයි මූලිකම සංකල්පය වෙලා තියෙන්නේ මෙතනදී. ඒ හරහා මේ ව්‍යුහක චුම්බක ශේෂ්ත්‍රයට ද්‍රව්‍යක චුම්බක ප්‍රතිචාරය විස්තර කරනවා මෙතනදී. මෙතනදී දක්වලා තියෙන දැන් අපි මෙහෙම ගත්තාම මේ අපේ පාෂාණ විහිදෙම පස්තැම්පතු සිද්ධ වෙලා තියෙන ආකාරය අඳුනගන්න
විවිධ උපකරණ භාවිතා කරනවා. ඉතින් මේවා අතීත මානව ක්‍රියාකාරකම් හෝ ස්වභාවික සිදුවීම් හඳුනා ගැනීමට පසෙහි පවතින චුම්බක ගුණාංග මැනීමට මේ දේවල් උපකාරී වෙනවා. එතකොට අපි පාංශ විශ්ලේෂණය කිරීම තුළින් අපිට චුම්බක සංවේදීතාවය පයිතොලිත් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම පැනලොජි පරාග දානි විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා කාබන් කාල නිර්ණය කිරීමට, ඊළඟට රසායනික විශ්ලේෂණ ක්‍රම හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්. ශුද්ධ රූප විද්‍යාව, ස්ටැටිග්‍රාෆිකල් විශ්ලේෂණය වගේ දේවල් තුළින් අපිට අතීත පරිසරය අධ්‍යයනය කරන්න මේ අපි ලබා ගන්න පාංශු තැම්පතු පාංශු සාම්පල් අපිට වැදගත් වෙනවා. ඉතින් මම අද කතා කරේ කොහොමද මේ පුරා විද්‍යාවට පාංශු විශ්ලේෂණය වැදගත් වෙන්නේ, නැත්නම් මේ ඇනලිසිස් කරන්න මොන වගේ ක්‍රමද භාවිතා කරන්න කියලා. ඉතින් අපි අලුත්ම වීඩියෝ එකකින් නැවත හමුවෙමු. අලුත් දෙයක් ඉගෙන ගන්න රැඳෙන්න Wonder of History channel එකත් එක්ක. නැවත අලුත් වීඩියෝ එකකින් අපි අලුත් මාතෘකාවක් කතා කරමු.